මම නිලුකා කොඩිකාර. ඔන්න අදත් මම ඕකලන් එක අලුත්ම විදිහේ ට්‍රීට්මන්ට් එකක් කරගෙන ආවිලා තියෙන්නේ. ට්‍රීට්මන්ට් එකක් කිව්වොත් නිවැරදි. මොකද අපි දන්නවා මේ ගොඩක් අය තරබාරු. තරබාරු අය කැමති ලස්සන සීන් සිර තියාගන්න. කවුද කැමතිනේ? හැමෝම කැමති ඇත්තටම මහද ඇඟකට වැඩිය ටිකක් ලස්සන සීන් සිරක් තිබුණාම හැඩති සිරක් කිව්වොත් නිවැරදි. ඉතින් අපි කොහොමද හැඩති සිරක් තියාගෙන යන්නේ? මොකද්ද? ඇයි අපි මෙහෙම මහත් වෙන්නේ? ඇයි අපි මේ විදිහට තරබාරු වෙන්නේ? තරබාරු වෙන්නේ මොන නිසාද? මේ තරබාරු වෙන්න පළවෙනිම හේතුව තමයි අපි පොඩ්ඩක් කටපාඩම් කරන එක තමයි ගොඩක් වෙන්නේ කට පොඩ පරිසම් කරගන්න නැති එක. ඒ කියන්නේ අපි ටිකක් වැඩිපුර කෑම කනකොට අනවශ්‍ය ලෙස කෑම අවශ්‍යයි. නමුත් අනවශ්‍ය විදිහට අපි කෑම ගත්තොත් සිරුර ටිකක් තරබාරු වෙනවා. මේ තරබාරුකම නැති කරගන්න මොනවද අපිට කරන්න පුළුවන්? දිවසේ ඉන්නකොට කරන්න පුළුවන් ප්‍රතිකාරයක් තමයි අද ගෙනහලා තියෙන්නේ. ඔන්න මේක බීමක් විදිහට තමයි සකස් කරන්නේ. මේ බීම හදන්න ඉස්සෙල්ලා මම කැමති උග්‍රම් ආහාර ගන්න රටාව ගැන පොඩ්ඩක් හරි විදිහට තේරුම් කරලා දෙන්න. ඉතින් අපි කෙනෙක් තරබාරු නම් එයාට කරන්න පුළුවන් විශේෂිත දෙයක් තමයි උදේ පාන්දර නැගිට විකස. අපිට පුළුවන් උණු වතුර කෝප්පයක්. ඒ කියන්නේ සාමාන්‍ය මද රසනේ උණු වතුරට පොඩ්ඩක් දෙහි ටිකක් දාන්න. එහෙම නැත්නම් රාත්‍රී කාලේ නෙල්ලි ගෙඩි දෙක තුනක් ඒ වතුරට දාලා තියලා ඒක පෙරලා ඒ නෙල්ලි ගෙඩියත් කන්නත් පුළුවන්. උදේ පාන්දර හිස්බඩ පානය කරන්න. පානය කරලා විනාඩි 45ක් පමණ ඉන්න ඕනේ. විනාඩි 45කට පස්සේ අපි අර උණු වතුරේක අපි බොනවා. බීලා බිව්වට පස්සේ විනාඩි 45ක ඉඳලා තමයි අපි උදේ ආහාර වේල ගන්නෙ. උදේ ආහාර වේලට එකතු කර ගැනීමේදී මතක තියාගන්න අපි සුදු පිටි කන්න එපා. තෙල් කෑම කන්න එපා. ඒ වගේම සීනි ආහාරයට ගන්නත් එපා. ඉතින් මම නම් ගොඩක් වෙලාට තේක කිරියක ඒ වගේ දේවල් අනුමත කරන්නේ නැහැ. ටිකක් මහත සිරුරක් තියෙන කෙනෙක්ට ඒ වගේම ඕනිම කෙනෙක්ට මේ වතුර ටික බොන එක තමයි ඇඟ නිරෝගීව තියාගන්නත් අපි නිරෝගී වෙන්නත් ඒ වගේම සිහින් සිරුරක් තියාගන්නත් පුළුවන් වෙන්නේ ඔන්න උදේ පාන්දර වතුර බිව්වොත්. උදේම හිස්බඩ වතුර බීලා විනාඩි 45ක් පස්සේ අපි උදේ ආහාර වේලක් ගන්නවා. ඇට වර්ග ගන්න පුළුවන්, ධාන්‍ය වර්ග අපිට ගන්න පුළුවන්. පාන් පාවිච්චි කරන්න එපා, කන්න එපා. ඇත්තටම සුදු පිටි කියන්නේ පාන්. එතකොට අපිට පුළුවන් පඩලු පාන් පිටි දෙකක්, එහෙම නැත්නම් ආඩ රොටියක් මේ වගේ දෙයක් අපිට පුළුවන් ආහාරයට ගන්න උදේ ආහාරයට. ඉතින් බත් කෑවොත් අපිට පුළුවන් රතු කැකුළු බත්. ඉතින් හැම වෙලෙම බත් ගොඩක් කෑවොත් ඔන්න තරබාරුකම වැඩි වෙනවා. ඉතින් අපිට පුළුවන් මේ විදිහ ආහාර වේලක් උදේට පෝෂණීය ආහාර වේලක්. කැඳ එකක්, එහෙම නැත්නම් සලාඩ් එකක්. ඉතින් ටිකක් බඩ පිරෙන දෙයක් කන්න ඕනේ. නමුත් මේකේ තෙල් කෑම පිෂ්ඨය වැඩි වෙන්නේ නැති වෙන්න ඕනේ. න්‍යූට්‍රිෂන්ස් අපිට ඇඟට අවශ්‍යයි. විටමින් අපිට ඇඟට අවශ්‍යයි. ඒ දේවල් සම්පූර්ණ අර සම්බල ආහාර වේලක් ලබා ගත්තා නම් ඒත් එක්කම තෙල් නැති ආහාර වේලක් වෙන්නත් ඕනේ. ඉතින් ඊට පස්සේ පැය දෙකක් විතර මේ අපි ඩයට් කරනවා කියලා කියන්නේ බඩගින්න ඉන්න එක නම් නෙමෙයි. බඩගින්න හිටියොත් අපි ඉන්නවට වැඩි අපිට ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඒක නිසා බඩගින්න ඉන්න එක නෙමෙයි මම හැම වෙලෙම කියන්නේ. තරබාරු කෙනෙක් වුණාම එයා ආහාර පාලනය කරන්න ඕනේ. ඉතාම පොඩි ප්‍රමාණිකානේ එයා කන්න ඕනේ. ඔන්න පැය දෙකකට පස්සේ අපිට පුළුවන් පොඩි මොන හරි දෙයක් අපිට ආහාරයට ගන්න. එක්ක පඩලු පාන් පෙත්තක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජූස් එකක්. සීනි දාන්න එපා. සීනි දාන්නේ නැතුව වතුර විතරක් දාලා ජූස් එකක් අපිට පුළුවන් බොන්න ගන්න. එහෙම නැත්නම් වෙජිටබල් සලාඩ් එකක්. එහෙම නැත්නම් අපිට පුළුවන් ෆෘට් සලාඩ් එකක්. මේ වගේ දේවල්ට සීනි දාන්න එපා. ඉතින් ඒ වගේ අපි ඒ වගේ ආහාරයට ගත්තට පස්සේ දවල් 12:00 එක වෙනකොට අපි දවල් කෑම වේල ගන්න ඕනේ. ඔන්න මේකෙදි ටිකක් කල්පනාකාරී වෙන්න ඕනි. දවල් ආහාර වේල ගන්නකොට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි. බත් ගොඩක් කන්න එපා. ගොඩක් කන්න එපා කියන්නේ ගොඩක් හිතනවා බත් ටිකක් වැඩිපුර කෑම බඩ පිරෙනවනේ. ඉතින් ඒකට පුරුදු වෙලා ඉන්නවා අපි ලංකාවේ ගොඩක් අය. ඉතින් ඒක නිසා බත් කෑමේදී ටිකක් මං කියන්නේ හැන්දෙන් භාගයක් විතර බත් කන්න. නමුත් වැඩිපුර අපිට පුළුවන් එළවලු වර්ග, පලා වර්ග, එහෙම නැත්නම් අපි කනවන මාළු මේ වගේ දේවල් එකතු කරගන්න. දවසට බිත්තරයක් හැවට කමක් නැහැ. බිත්තර වලින් මහත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි කෑම වේල සමවරව හදා ගන්නත් උනේ තෙලුයි ඒ වගේම මිටිකිරි දාන්න එපා. කෑමට මිටිකිරි නොදා දියකිරින් විතරක් උයන්න. මිටිකිරි කියන්නේ කොලෙස්ටරෝල් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම අපි හිතුවොත් ලෙඩ රෝග වැඩි ප්‍රමාණයකට ප්‍රධාන හේතු වෙන්නේ අපේ ආහාර වේල්. අපේ ආහාර වේල් වල වැඩි වෙන මේදය, පිෂ්ඨය මේ වගේ දේවල් වලින් තමයි බ්ලඩ් ෂුගර්, බ්ලඩ් ප්‍රෙෂර් මේ වගේ දේවල් ඇති වෙන්නේ. ඉතින් තරබාරුකමත් එක්කම අපි නිරෝගීකම එකට ගෙනියන විදිහට තමයි අපි කෑම වේල ගන්න ඕනේ. ඉතින් කෑම වේල ගැනීමදී විශේෂයෙන්ම මේ ගැන සැලකිලිමත් වෙලා අපි ආහාරයට ගන්නව නම් දේවල් අපි මහත් වෙන්නේ නැහැ වගේම අපිට පුළුවන් නිරෝගී විදිහට ජීවත් වෙන්න. ඉතින් ඒ වගේම දවල් ආහාර වේලට පස්සේ
වතුර බොන්නකොට එකපාරට කාපු ගමන් වතුර බොන්නේ නැහැ. ටිකක් වෙලා ගිහලා වතුර බොන්න. මං හැම වෙලෙම මහතකේන්ට කියන්නේ උණු වතුර එකක් බොන්න. උණු වතුර තමයි හොඳ. මොකද අපේ තියෙන මේදය ටිකක් අපිට දාහනය කරන්න පුළුවන් වෙනවා. උණු වතුර බීමෙන්. ඒත් එක්කම අපිට පුළුවන් නම් දවල් ආහාර වේලට පැය භාගකට විතර පස්සේ green tea එකක් පාවිච්චි කරන්න. ඔන්න ඒකත් හොඳ ප්‍රතිකාරයක් වෙනවා. ඒත් එක්කම ඊට පස්සේ බඩගිනින් ඉන්න පැකිල මං කිව්වනේ. ඊට පස්සේ අපි ගැප් එකක් තියලා පැය දෙකක් වගේ කාලයක් ඇතුළත පස්සේ ආයි හවසට අපි මොන හරි පොඩි දෙයක් එක්ක අන්නාසි අන්නාසි ගොඩාක් හොඳයි මහතයට අන්නාසි වල දෙහි ටිකක් දාලා අන්නාසි අපිට ආහාරයට ගන්න පුළුවන්. අන්නාසි ඇලර්ජික් කෙනෙක් නම් අන්නාසි කන්න එපා. ඒ වෙනුවට අපි වෙන මොන හරි දෙයක් පළතුරක් අපිට කන්න පුළුවන්. එහෙම නැත්තම් පොඩි පඩලු පම් පෙත්තක් වගේ පඩලු පම් පෙති පෙත්තකට තක්කාලි පෙත්තක් තියලා මේ වගේ අපිට හදාගන්න පුළුවන් පොඩි සෑන්ඩ්විච් එකක්. මේක කනවා. ඊට පස්සේ හවස ඔන්න විශේෂම දේ වෙන්නේ රාත්‍රී ආහාර වේල. රාත්‍රී ආහාර වේල අනිවාර්යයෙන්ම මතක තියාගන්න හතට කලින් කාලේ ඉවර කරන්න. හතට කලින් කන්න ඕනේ. මොකද දිරවන්න කාලයක් අපිට දෙන්න ඕනේ. අපි නිදිය ගන්න 8ට නම් 9ට නම් අපි පැය 3ක වගේ කාලයක් අපේ ඇඟට පොඩි රෙස්ට් එකක් දෙන්න ඕනේ. මොකද ඇඟ දිරවන්නේ අපි නිදි ගතට පස්සේ කෑම දිරවීම අපහසු කරනවා. නින්දට යාමට ප්‍රථමත් අපිට පුළුවන් වතුර එකක් බොන්න, උණු වතුර එකක් බොන්න මතක තියාගන්න. ඔන්න ඉතින් මේ වගේ ආහාර රටාව අපි වෙනස් කරගෙන යනකොට ඒත් එක්කම අපි ව්‍යායාමත් කරනවා නම් අපිට පුළුවන් තරබාරුකම ඉක්මනට නැති කරගන්න. ඒත් එක්කම නිරෝගීකම ඇති කරගන්න නම් අපි අනිවාර්යයෙන්ම ව්‍යායාම කරනවත් එක්කම මොනවද අපි කරන්නේ? ආහාර පාලනය, ඒ දේවල් කරන්නත් ඕනේ. ඉතින් මේ දේවල් කරගෙන ගියොත් අපිට පුළුවන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගෙනියන්න. ඔන්න ඒ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට තව අත්බලක් වෙන තමයි අද මම මේ ඌගලන්ට මේ ප්‍රතිකාරයද ගෙනාවේ කරන විදිය කියලා දෙන්නේ. ඒකට අවශ්‍ය ද්‍රව්‍ය අපි බලමු. green tea. green tea අපි දන්නවනේ මේ වගේ green tea ගන්න. bags වලට මේ green tea එක ගොඩක් හොඳයි. මෙන්න මේ green tea එක. මේ green tea එකෙන් තේ හැදි තුනක් මම දානවා මේ වගේ කප් එකකට. දැන් මම මේකට උණු වතුර ටිකක් දානවා. මේක ටිකක් තැම්බෙන්න තියනවා. දැන් මේ තිනේ ඊට කලින් රාත්‍රියේදී සකස් කරගත්ත දෙහි පොඩියට කපලා ඒකට මී පැණි දාලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ වගේ සකස් කරගත්ත දෙහි කෑලි සහ මී පැණි. ඊළඟට මේ තියෙන්නේ ආමඩ්. ආමඩ් ගොඩක් හොඳයි ඇඟට. මේ ආමඩ් ටිකක් තමයි මම හොඳට බ්ලෙන්ඩ් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කෑලි හැපුණාට කමක් නෑ මේක. හොඳටම කුඩු කරගත්තත් කෑලි හැපලා කන්න අකමැති කෙනෙක් ඉන්නවනම් කුඩු විදිහට මේක බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. ඊළඟට දෙහි. දෙහි යුෂ ටිකක් මේකට අවශ්‍ය වෙනවා. දැන් green tea එක අපි මේ විදිහට දාලා තියෙනවා. දාලා තියෙනවා මම සාදාගත් green tea ටික මේකට එකතු කරනවා මේ විදිහට. මේ කියන්නේ අපි green tea එක තැම්බෙන්න තියලා හදාගත්ත green tea එක මේකට වුණ දැන් මම මේකට එකතු කරනවා. අර අපි ඇට ඉවත් කරගන්නත් ඕනේ මේකේ. මේ විදිහට ලයින් එකට මී පැණි දාලා මම රාත්‍රී කාලේ තියන්න කිව්වනේ. රාත්‍රී කාලේ තියලා මේ ඇට ඉවත් කරගත්ත ලයිම් එක මේකට එකතු කර ගන්නවා. එතකොට මේකේ green tea, ඒ වගේම මී පැණි, දෙහි, දෙහි පොඩි කෑලි. මීටතරී පොඩි කෑලි වලට කැපුවොත් ඕගලන්ට කන්න ලේසි. දෙහි එක. ඊට පස්සේ මේ තියෙන්නේ ආමඩ්. ආමඩ් ගොඩක් හොඳයි. මේකේ නියුට්‍රිෂන්ස් තියෙනවා. ඒ වගේම මේක කෙට් වෙන්න ගොඩක් හොඳ දෙයක්. මම මේක අත්දැකීම කරපු දෙයක් නිසා තමයි මම උඹලන්ට මේ අද කරලා පෙන්නන්නේ. මේ විදිහට ආමඩ් ටිකක් එකතු කර ගන්නවා. කරගෙන දැන් ඊළඟට කරන්නේ මේක ටිකක් රසයෙන් තමයි අපි බොන්න ඕනේ. රසයෙන් බිව්වම තමයි හොඳ. මේකට දෙහි ටිකක් තව අපි ලයිම් ජූස් ටිකක් මේකට දාගන්න. ඔන්න දැන් green tea එක අපි සකස් කරගෙන ඉවරයි. මේක හොඳට කවලම් කරන්න. මේක කෑලි හැපෙන තරමට තමයි කෑලිත් එක කන්න ඕනේ ඇත්තටම. ඒ කියන්නේ ලයිම් කෑලි. ඒ කියන්නේ පොත්තත් එක්කම කන්න ලයිම් එකේ. එකක් දැන් බොන්නේ රාත්‍රී කාලේ නිින්දට යෑමට ඉස්සෙල්ලා බොන්න මතක තියාගන්න. ඔන්න අපි කෑම එක හවස 7ට කෑවා. 7ට කාලේ ඉවර කරා රාත්‍රී කෑම වේල. ඊට පස්සේ මං කන උණු වතුර එකක් බොන්න කියලා
මෙන්න මේ උණු වතුර එක බොන්න කලින් අපිට පුළුවන් නම් මේ වගේ පානයක් අපිට ගන්න green tea mix කරලා ඇත්තටම ඔයගලගේ ඇඟේ මුළු ශරීරෙම තියෙන විස ඒ වගේම මේදේ ඉවත් කරනවා ඒ වගේම තැම්පත් වෙලා තියෙන විස දේවල් අපිට ඉවත් කරගන්න පුළුවන්. ඉතින් මේකට බහිස්ත්‍රාවි වෙන්න ඕනේ. ඒ කියන්නේ දාඩිය මගින් පිට වෙනවා වගේම මුත්‍රා මගින් පිට වෙනවා වගේම ඇඟේ තියෙන විස අපිට ඉවත් වෙන්න ඕනේ. ඉතින් දැන් මේ පානය අපිට පුළුවන් ගන්න රාජ්‍ය කාලේ හොඳට හපලා කන්න මේ කෑලි. ඒ ආමඩ් කෑලි ඒ වගේම ලයිම් කෑලි ටික හපලා කාලා එහෙම අකමැති කෙනෙක් ඉන්නවා නම් ඇතර කෙට්ටුවෙන් ටිකක් අමාරු වෙනවා. පෙරලා බිව්වට මේක වැඩක් නැහැ. ඇඟට ඇති ගුණයක් නැහැ. අර අවශ්‍ය දේ අපිට වෙන්නේ නැහැ. ඇඟේ තරබාරුකම ඉවත් වෙන්නේ නැහැ. ඉතින් මේ පානය කරලා උදේටයි නැවත වතාවක් ඕගොල්ලන් උණු වතුර එකක් බොන්න. උණු වතුර එක බිව්වට පස්සේ තමයි මේකේ ප්‍රතිඵල අපිට හරියට ලැබෙන්නේ. මේ වගේ මාස 3ක් වගේ කාලයක් මේ ප්‍රතිකාරය කරගෙන ගියාම ඕගොල්ලන්ට අපි තේරෙයි ඕගොල්ලන්ගේ ශරීරයේ වෙනසක්. ඒ කියන්නේ ඇඟේ තරබාරුකම ටික ටික අඩු වෙන එක. මේ ක්‍රියාදාම එක දිගට කරගෙන යන ගම ඕගොල්ලන්ට පුළුවන් ව්‍යායාම කරන්න දවසට පැය භාගයක්වත් ඉක්මන් කරගන්න පුළුවන් මේක වේගවත් කරගන්න පුළුවන් මේ ඇති වෙන ඇඟේ තරබාරුකම නැති කර ගැනීම. ඉතින් සිහින් සිරුරක් හැමෝම කැමති ලබා ගන්න මේ ප්‍රතිකාරය මාස 3ක් වගේ එක දිගට කාලයක් කරගෙන ගියා ඕගොල්ලන් ප්‍රතිඵල අත්විඳින්න. ඉතින් මම නිරුකා කුඩිකාර හැමදාම ඕගොල්ලන්ට එන හිතවතිය. ඉතින් මාව ඔයගොල්ලන්ට කන්ටැක්ට් කරගන්න පුළුවන් 0773681680 කියන දුරකථන අංකයෙන්. මගේ සැලොන් එක තියෙන්නේ ගන්සබා හන්දිය නිරුකා කුඩිකාර සැලොන්ස් නුගේගොඩ. මේ ලිපිණයට ආවොත් මාව ඔයගොල්ලන්ට හම්බ වෙන්නත් පුළුවන් 0773681680 කියන නම්බරේට WhatsApp මැසේජ් එකක් එවන්න. මේ මැසේජස් වලට මම රිප්ලයි කරනවා ඔයගොල්ලන්ට පුළුවන් වෙලාවට. ඉතින් තව දවසක හම්බ වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.